ලෝක කියලා හැමෝටම මම අද එක්සෝසිස් බිලිවර් ෆිල්ම් එක බලුවා කලම්බු සිටිසෙන්ට එකේ. මේක ඇත්තටම එක්සෝසිස් සීරීස් එකේ 6 වෙනි ෆිල්ම් එක වෙනවා. 1973 තමයි ෆස්ට් මූවි එක රිලීස් වුනේ. ඒකට මේක රීසන්ට්ලි මේ මූවි එකේ එපිසෝඩ් එකක් ආවේ නේ. ඇත්තටම මේ ඕල්ඩ් ෆෑන්ස්ලා තමයි ගොඩක් උරට ඉන්නේ. මේ මූවි එක ගත්තොත් මේක රොටන් ටොමැටෝස් එකේ ගත්තත් ගොඩක් වෙලාවට මේකේ ක්‍රිටික්ස්ලා දීලා තියෙන නෙගටිව් රේටින් එක. ඒකට හේතුව ප්‍රධාන වශයෙන් හඳුන්වන්න පුළුවන් වෙන්නේ දැන් අර ෆස්ට් මූවී සෙකන්ඩ් ෆස්ට් සික්ස් මූවීස් ආපු කාලෙත් එක්ක ඒගොල්ලෝ ඒ තිබුණු ඒ වයිබ් එක එක්ක මේගොල්ලෝ මේ ෆිල්ම් එක සරකන්නේ අර ජස්ට් ටු ලයික් මූවී ටු ගෙට් එක්ස්ට්‍රා කෑෂ් කියලා. ඒ කියන්නේ ඔල්රෙඩි නෝන් සෝස් මැටීරියල් එක අරගෙන එක්ස්ට්‍රා කෑෂ් ගන්න හදපු ජස්ට් අනද හොලිවුඩ් එක්ස්පීරියන්ස් එක හරියට තමයි මේක මේ ක්‍රිටික්ස්ලා ගොඩක් දුරට දකින්නේ. ඒ අනුව එක්සෝසිස් බිලිවර් කියන ෆිල්ම් එක ඇත්තරම මම එහෙම මේ 1973 මම ඉපදිලා තිබුණෙත් නැහැ. එතකොට එහෙම බලනකොට මම මේක එහෙම මේ මූවී එක්ස්පීරියන්ස් එකක් හැටියට ඒ කියන්නේ කලින් එකත් එක්ක කම්පෙයර් කරන්න ගියේ නැහැ. මම මේක ස්ටෑන්ඩර්ඩ් ඕන් ෆිල්ම් එකක් හැටියට තමයි ගොඩක් දුරට එක්ස්පීරියන්ස් කළේ. ඒ අනුව මට කියන්න තියෙන්නේ මේ මූවී එක උගත් දෙනෙක් හිතන් ඉන්නවා අර නිකන් නන් මූවී එක වගේ නිකන් හොර එක්ස්පීරියන්ස් එකක් වෙන්නේ නැති කියලා. ස්පෙෂලි මේක ට්‍රේලර් එක බලනකොට මේක ට්‍රේලර් එක ගත්තොත් මේක ට්‍රේලර් එකේ තියෙන විශේෂ තැනයි මේගොල්ලෝ වෙරි ෆැන්ටාස්ටික් ට්‍රේලර් එකක් ක්‍රාෆ්ට් කරලා තියෙනවා. ඒ ට්‍රේලර් එකේදී අර තියෙන ඔක්කොම නිකන් ජම්ප් ස්කෑස් වගේ නිකන් අපිට හිතන හොර එලිමන්ට්ස් ඔක්කොම තියෙනවා. ඒතකොට මේ මූවී එක ඇත්තටම මම බලන්නේ ප්‍රධාන හේතු වුණේ මේක මම තියටර් එකේ ට්‍රේලර් එක බලලා තිබුණා. ඊට අමතරව මේක ගොඩක් තිබුණ ක්ලිප්ස් මම බලලා තිබුණා. ඒවා හේතු කරගෙන තමයි මම මේ මූවී එක ඇත්තටම බලන්න ආවේ. ඒ වුණාට මේක ඇත්තම මූවී එකකට රස මේකට අර ගොතික් හොර ටයිප් එකේ ෆිල්ම් එකක් හැටියට තමයි දක්න ලැබෙන්නේ. විශේෂයෙන්ම මේ ඊවිල් සෝල් එකක් ප්‍රොසෙස් කරන එකක් තමයි තියෙන්නේ. ප්‍රොසෙස් කරලා ඉවර වෙලා ඒ අදාළ ඉන්ඩිවිජුවල්ට ඒක හරහා ඇති වෙන බලපෑම තමයි ප්‍රධාන වශයෙන් පෙන්නන්නේ. ඊට අමතරව මේක ගත්තොත් මේක අර මේ හුඟක් දුරට මට නම් පේන්නේ එක හොර එක්ස්පීරියන්ස් එකක් වැඩිය මේ ෆේත් බේස් මූවි එකක් හැටියට තමයි හඳුන්වන්න පුළුවන්. ෆේත් බේස් මූවිස් මූවී එකක් කියන්නේ මේක අර ගොඩක් දුරට මේ මූවී එකේ ඩ්‍රයිව් කරන්න හදනවා අර ක්‍රිස්ටියානිටි එක. ඒ වගේම අර අපි චර්ච් එකත් එක්ක ළඟට යන්න ඕනේ. අපි ඒ ෆේත් එකත් එක්ක ඉන්න ඕනේ. මේකේ ඉන්න කැරක්ටර්ස් හුඟක් වෙලාවට ෆේත් එකෙන් ඈත් වෙලා ඒගොල්ලෝ අර තමන්ට ජීවිතයේ සිදුවෙච්ච සමහර සිදුවීම් නිසා අර නන් බිලීවර්ස් වගේ වෙච්ච කට්ටිය. එතකොට ඒගොල්ලෝ නන් බිලීවර්ස්ලා වුණාට අවසානයේදී ඒගොල්ලෝ තේරුම් ගන්නවා මේ මේ ගෝඩ් චර්ච් එකත් එක්ක තියෙන ෆේත් එක මත තමයි ඒගොල්ලන්ට මේක ගැලවීමක් හම්බෙන්නේ කියලා. ඒ වගේම මේකේ ජම්ප් ස්කෑස් වලට ඇදී මම මේ මූවී එක ගොඩක්ම කැමති දේ තමයි මේ මූවී එක ඇත්තටම ස්ටාර්ට් කළේ නෝමල් හොඳ මේ ස්ටෝරි ලයින් ඇක් දෙන හොලිවුඩ් මූවී එකක් හැටියට තමයි පටන් ගන්න. කිසිම අර නිකන් ජම්ප් ස්කෑස් නිකන් හොර මූවී එක තියෙන එලිමන්ට්ස් කිසිම දෙයක් මේ චිත්‍රපටය තුළ මුල හරිය දක්න ලැබෙන්නේ නැහැ. වෙරි සොලිඩ් ස්ටෝරි ලයින් එකක් මේගොල්ලෝ පෙන්නනවා ෆස්ට් 30-40 මිනිට්ස් වලදී. මම ඒක ගොඩක් මගේ කරනවා. ඊට අමතරව ඒක බේස් කරගෙන මේගොල්ලෝ අර ඒ කැරක්ටර්ස් වලට හොඳ ඉමෝෂනල් එලිමෙන්ට්ස් වගේ ඇඩ් කරනවා. මේ ඉමෝෂනල් එලිමෙන්ට්ස් මත තමයි චිත්‍රපටය ඉදිරියට සම්පූර්ණයෙන්ම ඇදිලා යන්නේ. ඒ වගේම මේ ඉමෝෂනල් එලිමෙන්ට් සියලු දේම මේ ඇත්තම ඔඩියන්ස් එක ඒ චිත්‍රපටයත් එක්ක තියාගන්න සමත් වෙනවා. ඒක ඕවරෝල් ගත්තට පස්සේ හොඳ දෙයක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව මේකේ අර ඉන්න කැරක්ටර්ස් වලට දාලා තිබුණු මේකප් ආටිස්ට් ලාගේ වගේ අර ඒ චිල්ඩ්‍රන්ලා දාලා තියෙන ඒ හොරිෆික් මේකප් සේවාවිල ටොප් නොච් තිබුණා. ස්කෑර් විදියටම තියෙනවා. අපි ට්‍රේලර් එක දැක්ක සීන්ස් ඒ විදියටම තියෙනවා. ඒ වුණාට මේක මූවි එකක් හැටියට මම එක්ස්පීරියන්ස් කරපු අර හොර මූවි එකක් හැටියට හිතාගෙන යනවා නම් මේ එක්ස්පීරියන්ස් එක ගන්න බෑ. ඔයාලා වෙන ගොතික් ටයිප් එක ගොතික් හොර මූවිස් කියලා තියෙන පොඩ්ඩක් සර්ච් කරලා බලන්න ඒ ජෝනර එක. ඒ අර ගොතේ කොරා ජෝන් රැගේ මූවිස් වලට ඔගොල්ලෝ නිකන් ෆේවරිට් නම් මේගොල්ලෝ එක්සෝයිස් බිලිවර් කියන ෆිල්ම් එක ඔගොල්ලන්ට හොඳටම මේ එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වෙච්ච චිත්‍රපටයක් කියලා මට හඳුන්වන්න පුළුවන්. ඒ අනුව මම මේ මූවි එක ඇත්තටම බැලුවේ අද මම ෆිල්ම්ස් දෙකක් බලන්න ආවා. පෝස් මයිටි කියලා අර කිඩ්ස් මූවි එක කියලා තිබුණා. ඒ කිඩ්ස් මූවි එක මම 4:15 තමයි බැලුවේ. ඊට කලින් මම 1:30 වලට තමයි මේක එක්සෝයිස් බිලිවර් ෆිල්ම් එක බැලුවේ. එතකොට මම පස්සේ අනිත් මූවි එක ගැන පෝස්ට් මූවි එක ගැන රිවිව් එකක් දෙනවා. ඔයගොල්ලෝ ඒකත් අනිවාර්යෙන් බලන්න. ඒ වගේම මගේ මූවිස් ඉස් ලෝක් කියන YouTube channel එකත් එක්ක ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම සෙට් ලයින් මම සබ්ස්ක්‍රයිබ් කරන්න සපෝට් කරන්න. මම මේ වගේ රිවිව්ස් දානවා. ඒක මම ජාත්‍යන්තර සම්බන්ධතා ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් කියන වෝස් කියන මිඩල් ඊස් වල ඊශ්‍රායල් පලස්තීනියන් කන්ෆ්ලික්ට්ස් කියන දානවා. ඒ වගේ මූවිස් කියන කෙලිම ජෙනුවින් රිවිව්ස් දෙනවා. හැම මූවි එකක් බලනවා.
ఏటా మమ్మ బలన్న బలాపొరుత్తున్న టేలర్ స్విఫ్ట్ కే ఈరాజ్ టూ ఆయన ఏకైనా మమ్మ ఆరాధన కన్నా ఒకళ్ళు హెమోటో మాకు తెగిపోయిన మా సబ్స్క్రైబ్ కానీ మాకు వీడియోస్ షేర్ కరాని థ్యాంక్ యూ కి నమ్మకి వీడియోస్ బలన్న హెమోటో థ్యాంక్ యూ సీ యూ గైస్.